අයි බොවන් මම කියන්න යන්නේ මේ එංගලන්ත ඊයේ පෙරේද වෙච්ච කලබැගණිය ගැන මේ ගැන හිතනකොට ඇත්තටම හිතෙනවා මේ එංගලන්තයේ අකමැතිකම මක්කටද කියලා අකමැතිකම මොන හේකට කරනවාද කියලා මේ හිතෙනවා මොකද මේ ජොන්සන් මහත්තයා එයාගේ නිල නිවාසය වැඩි දියුණු කරගන්න සල්ලි වේදම් කරා කියලා ඒකට ලොකු හාහෝය ඉතින් මොකද ඒවට සීමා තියෙනවා ලිමිට්ස් තියෙන නිසා ගැතිවර්ණ නීති රීති යටතේ මොකද තියෙනවා පොලිටිකල් පාටිස් ඉලෙක්ෂන්ස් ඇන් රෙෆරෙන්ඩම්ස් ඇක්ට් කියලා එකක් 2009 ඒකට අනුව තියෙනවා රෙගුලේෂන්ස් නීති රීති කන්ඩක්ට් ඒවට තියෙන නිසා මම පොඩ්ඩක් මේ එතෙන්ට යන නිසා මන්ත්‍රීලා ගැන පොඩ්ඩක් කියලා ඉන්නම් ඇත්තටම මෙහි මන්ත්‍රී කෙනෙකුට පාර්ලිමේන්තු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට ඩොනේෂන්ස් හැටියට කාගෙන් හරි තෑග්ගක් ආධාරයක් හැටියට ගන්න පුළුවන් පවුම් 500ක් විතරයි පවුම් 500ක මුදලක් පවුම් 500ක් කියන්නේ කීයද රුපියල් 120,000ක් විතර කාට හරි දෙන්න පුළුවන් නමුත් ඒ දෙනකොට මන්ත්‍රී දැනගන්න ඕනේ මේ මේ දෙන කෙනාට ඒක දීන්නේ හැකියාව දිනාද කියලා කියන්නේ ඔය දැන් කේක් කෙනා වෙන වෙන ප්‍රයෝජන ගන්න බලාගෙන මේ සල්ලි දෙනවනේ එහෙම බෑ එහෙම දැනගත්තොත් ඉවරයි හරි එතකොට මේ සල්ලි එකතු කළා මෙයාට වියදම් ගන්න පුළුවන් ඉලෙක්ෂන් එකකට පවු 7500ක් විතරයි පවු 7500ක් කියලා කියන්නේ කීයද ලක්ෂ 20ක් විතරනේ ලක්ෂ රුපියල් ලක්ෂ 20ක මුදලක් විතරයි මේකට වියදම් ගන්න පුළුවන් වෙන්නේ මොකද කොහොමද පෝස්ටර් ගහන්න යන්නේ කට්අවුට්ස් නැහැ පෝස්ටර් නැහැ බැනර් නැහැ නැහැ කොඩි ඒ නිසා ඉතින් අර ඒ ගානෙන් වියදම් කරලා ෂේප් වෙන්නත් පුළුවන් නමුත් ඒක වෙලා හිතනවා මේ මොකද බාර් පර්මිට් නැහැ කාර් පර්මිට් නැහැ එනවා අර මොන හේකට මේගොල්ලෝ මේක මන්ත්‍රීකමක් කරනවාද කියලා ඇත්තටම හිතෙනවා. රටට සේවය කරන්න තමයි ඉතින් මොන හේකටද ඉතින් මුහුත්ම නැතුව කාර් කපන් කාර් එකක්වත් නැහැ නිල කාර් එකක් නැහැ නේ කොටින්ම මන්ත්‍රීලාට කොහොමද ඇමතිලාට කාර් නැහැ නේ ඇමතිලාට කියලා විශේෂ කාර් නැහැ රජයේ වාහන නැහැ. ඉතින්නේ කා වාහන තියෙන්නේ අගමැතිටයි මුදල් ඇමතිටයි විතරයි. හරි වාහන ස්ථිර වාහන. අනිත් ඒගොල්ලෝ කාපූල් එකක් තියෙනවා ඒකට ෆෝන් කරලා කාර් ගෙන්නගෙන යන්නෝ. කොහොමද කළා මෙච්චර මාගේ මොනේකට මේ පාර්ලිමේන්තුව කරනවද නේ අපි දන්නවනේ ඉතින් කොහොමද කොහොමද ඒක ඉතින් ඒකේ තියෙන මේ බලය අර බලයක් කියන එක ගැත්තේවත් නැහැ මේකල ඉතින් වාහනවල ගියත් පාරේ ගියත් ටියුබ් වල ගියත් අඳුරන්නේ නැහැ දැන් ඔය ඉස්සර අගමැති කැමරන් අගමැති ටෝනි බ්ලෙයා ඒගොල්ලෝ කෝච්චි වල ගිහින් තියෙනවා කොටින් ඉතින් ටෝනි බ්ලෙයා අගමැති තුමා ගේ බිරිඳ ශරීබ්ලේ දවසක් කෝච්චිය යනකොට ටිකට් නැතුව ඇයි ටිකට් නැතුව හදිසියෙන් නැග්ගා ටිකට් නැතුව මොකද සමහර තියෙනවා මේ දුම්රිය ස්ථාන වල ටිකට් දෙන එක නෑ ටක්දලා ටිකට් එක සල්ලිදලා ගන්න තාලා ගන්න ඒකට යන්න වෙලක් නැහැ කෝච්චියට දුන්නේ නැග්ගා කෝච්චියේ යනකොට චෙක් කරා අගමැතිගේ බිරිඳ ටිකට් එකක් නැහැ දඩ ගැහුවා ඉවරයි මොන්නේ ඒකටද ඇත්තනම Downing Street එහෙම තියෙනවා නම්බර් 10 එකේ තමයි නම්බර් 10 ගෙදර තමයි අගමැතිගේ නිල නිවාසය තියෙන්නේ උඩ තට්ටුවේ පල්ලෙය තට්ටුවේ කාර්යාලය නම්බර් 11 ළේ ඉන්නේ මුදල් ඇමතුමාගේ කාර්යාලයයි ඒ උඩ තට්ටුවේ අගමැතිගේ නිල නිවාසය තියෙන්නේ කාමර දෙකයි මුදල් ඇමති නිල නිවාසයේ කාමර හතරක් තියෙනවා ඉතින් ඒ ජොන්ස්ටන් අගමැතිවරයාට බබෙක් හම්බුනාම ඔහුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක අර නම්බර් 11 ඇට් එක ඉල්ලගෙන එකට ගියා. ඒක කාමර හතරක් තියෙන නිසා. ඉතින් ඒක අලුත් වැඩියා කරන්න මේ සල්ලි වේදම් කරා කියලා මොකෝ මෙයා ගෙදර ගෙනියන්නද නෑ නේ. නිල නිවාසයක්ම අලුත් වැඩියා කරන සල්ලි ගෙනිච්චා කියලා බොහෝම ලොකු කතන්දර යනවා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ විපක්ෂ නායකයා ප්‍රශ්න කළම කොහොම හරි ජොන්සන්ට දිනන කතාවක් අස්සෙන්න කියලා. මේක මත. මේ 30,000ට වැඩි වේදම් කරා සල්ලි ආයේ කොහෙන්ද කියලා කියන්න බැරුව කියලා. නමුත් සල්ලි ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ කන්සර්ටිව් පක්ෂයෙන් නමුත් අගමැතිතුමා කියනවා එයා ගිහුවා කියලා ඒ සල්ලි. කොමාරි ඔය ඔක ඉවර නෑ. මොකද ඒකට පාර්ලිමේන්තු මැතිවරණ කොමසාරිස්ගේ විශේෂ කමිටුවක් දාලා තිනවා මේ ගැන පරීක්ෂණ කරන්න. කොටින්ම කන්සර්ටිව් පක්ෂයේ
වැඩ කරන අයගේ පක්ෂයේ නිල නිවාසයේ මේ නිල මූලස්ථානයේ වැඩ කරන ඒගොල්ලන්ගේ මොබයිල් ෆෝන් වල තියෙන ටෙක්ස්ට් එකක් බලන්න. ඒවත් ගෙන්නගෙන බලනවා මේක කොයිතරම් දුරට මේක මේ මේක හුමාර වෙලා තියෙනවද කොමේ මොකක් හරි හංගලා තියෙනවද යට ගියාද මේ. අගමැතිතුමාගේ තත්ත්වය ඒකයි. හරිම කනගාටුයි පොද අගමැතිතුමා දැන් ඔය අපේ සුද්දා ඒ කාලේ අපේ අදලිය ගමන්දිරය රජ ගෙදර ඒව හැදුවට ඒ ලොකුවට දැන් සුද්දා ඉන්නේ දැන් ඉතින් කාමර දෙකේ ෆ්ලැට් එකේ තමයි මේ. එහෙමයි විදිය. මොකද ඒවට ඉතින් පිරිවරාගෙන යන්නත් නෑ. කාර් එකයි දෙකයි යන්නේ ඉතින් අගමැතිතුමා යනකොට කොටිම මහ රජිනී යනකොට මහ රජිනීට ඉස්සෙල්ලා මොටර්සයිකල් දෙකක් එනවා. මොටර්සයිකලක් ඇවිල්ලා නවත්තනවා ට්‍රැෆික් එක. නවත්තලා විනාඩියක් ඇතුළත මහරජිනීගේ වාහනය යනවා වස් ප්ලස් කාල වාහන දෙකක් එක්ක තව රේන්ජ් රෝවර් ගියා ඉවරයි. කවුද ගියේ කියලාවත් දන්නේ නැති චැප්ට මේ මේගොල්ලන්ට කිසිම තැනක් නෑ ඇත්තටම. මේ පාරවල් වහලා එහෙම කරන්න කිසිම මේ තන මොන හේකටද කියලා හිතනවා මේ 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 රජකම් කරන්නේ. එහෙමයි තත්ත්වය ඉතින්. මක් කරන්නද ඉතින් කොහොම හරි දැන් මේ අගමැතිතුමාගේ මේ නිල නිවාසයේ වියදම් කරපු කතාව උකෝ ගෙදර ගෙනියන්නද? උකෝ රිටයර් වුණා මේ 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 විශ්‍රාම ගියාට පස්සේ මේක ඉන්නද නැහැ. විශ්‍රාම ගියාට පස්සේ සමන්ගේ ගමේ කොහෙද ගෙදර ගිහිල්ලා ඉන්නේ නැන්නේ. ඉතින් හේව එකේ මෙච්චර මේ මේ මේකට ෆස් කරන්න මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඇත්තටම ඉතින්. එහෙමයි ක්‍රමේ. මේ අගමැතිතුමා ඉතින් ඉපදුනේ නිව්යෝක් වලනේ. මෙයා ප්‍රශ්නයක්ට්‍රාජ්‍ය මනුස්සයට මාදයක් කරන්න ඕනේ නැහැ. හමක් නැහැ ඉතින් බලමු මේ 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 ඉන්කුවරියක් තියෙනවා ඉස්සරහට. මොකක්ද එන්නේ කියලා බලමු ඉතින්. බලලා අපි ඒකත් දැනගත්තොත් ඉතින් මොකද ඉන්කුවරියකින් මෙයා වැඩිකාරය වුණොත් මොහු වැඩිකාරයෙක් වුණොත් පවුම් 20,000ක් වෙනකම් දඩයක් ගහන්න පුළුවන්. නමුත් මං අද දැක්ක ප්‍රවෘත්ති වල තියෙනවා ස්කොට්ලන්තයේ මහැමති කියනවා ජොන්සන් මහත්තයා රැස්සෙන්න කියලා. මේක මත. මේ නිල නිවාසයේ අලුත් වැඩියන් කරන මේක මත. ඉලි ලැජ්ජයිනේ. කොමාරිකමක් නැහැ බල මොකක්ද වෙන්නේ කියලා ඉස්සරහට ස්තුතියි.